සිර දෙනාම අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද මම ඔයගලන්ට විශේෂ වූ දෙයක් ගැන කියලා දෙන්න යන්නේ. ඒක තමයි විශිෂ්ටි කියලා කියන්නේ ඇත්තටම අපි සමහර ලාට ඉංග්‍රීසි කතා කරන්න දන්නවා වෙන්න පුළුවන් ටික නේද? සමහර ලාට අලුතෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කවුරු හරි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි සියලු දෙනාටම වැදගත් වූ ටොයිලට් එකේදී ටොයිලට් එකේදී පාවිච්චි කරන වචන ටිකක් තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මම කලින් කීවා වගේ ඇත්තටම අපිට දැන් සමහරලාට මේවා හම්බෙන්නේ නැහැ සමහරවිට. දන්නවා දන්න අය දන්නවා. හැබැයි ගොඩාක් අය මම හිතනවා මේ ටික ඒ ගොඩාක් දෙනාට මේ ටික ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කියලා ඉඳලා දන්න වෙන්න පුළුවන් නොදන්න වෙන්න පුළුවන් වැඩිහිටි වෙන්න පුළුවන් සාමාන්‍ය තරුණය වෙන්න පුළුවන් ඒ අපි සියලු දෙනාටම මේ ටොයිලට් වොකැබුලරි එක නම් ඇත්තටම ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මේ කුණුහරපණෙමේ අපි දැනගන්න ඕන දේවල් තමයි අද කියලා දෙන්න යන්නේ. අනාගතයේදී ඊළඟ පාඩම් වල මම කුණුහරපත් කියලා දෙන්න කුණුහරප කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිස්සු දන්න කතා කරන කියන දේවල් නේද? ඒක ඒවත් සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕන නැත්නම් අපි ඉංග්‍රීසි ටිකක් දන්නවා කියලා අපිට ඒ වගේ දේවල් කියා ගන්න බැරි නම් සමහරවිට ඒකත් අඩුපාඩුවක් නේ. ඒක නිසා මම මේ හැම දෙයක්ම ගැන හිතලා ඉවරලා තමයි මේ විදිහේ වීඩියෝ එකක් කරන්න අදහස් කරේ. ඔයගලන්ට මේ වගේ වීඩියෝ තවත් ලබා ගන්න අවශ්‍ය නම් තවත් මේ වගේ දේවල් ඒක ගුණහරප වෙන්න පුළුවන් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉගෙන ගන්න අවශ්‍ය නම් ගුණහරප කියලා කියන්නේ අපි මේ සිංහලදී අපි පාවිච්චි කරනවානේ ඒ වගේම ඉතින් ඉංග්‍රීසියේදී ඉංග්‍රීසියෙන් ඒවා කියන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය නම් ගුණහරප ඉගෙන ගන්න කියලා කියන්නේ ඒක වරදවා තේරුම් ගන්න මේ එතකොට මේ වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය නම් කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයගලන්ට අලුත් අලුත් දේවල් මේ වගේ අලුත් අලුත් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න හම්බෙයි. අතනදී මේවා ටොයිලට් එකකට බඳින කියලා දැන් කුණාරප් කියන්නේ අලුත් දේවල් නෙමෙයි. නමුත් දැන් අපිට අපි අහලා නැති ඉඳ ඇහෙලා නැති ඉඳ සමානට වැඩි හරියක් දෙනාට මේවා ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඒකයි මම එහෙම අලුත් අලුත් දේවල් කියලා කිව්වේ. එහෙමනම් අපි ටොයිලට් වොකැබුලරි එක අද ඉගෙන ගමු. ඒකේ බලන්නකෝ ඉස්සරලාම තියෙන වචනේ මොකක්ද කියලා. ෆ්ලෂ් ටොයිලට් කියලා කියන්නේ අපි අතර ෆ්ලෂ් මේ ෆස්ට් රූම් එකට ගිහලා ෆ්ලෂ් කරනවා කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ෆ්ලෂ් කියලා කියන්නේ අර වතුර දඩියෙන් යවලා ක්ලීන් කරන පිරිසිදු කරන එක තමයි අපි ෆ්ලෂ් කරනවා කියලා කියන්නේ. ඒකට ෆ්ලෂ් කරනවා කියලා කියන්නේ ඒක ඔයගොල්ලෝ දන්න. ඒකට ෆ්ලෂ් ටොයිලට් එහෙම කරන ටොයිලට් වලට තමයි අපි ෆ්ලෂ් ටොයිලට් කියලා කියන්නේ. දැන් තව ටික වෙලාවකින් ගොවන්ට ඉමේජස් දැක් ගන්න පුළුවන් වෙයි. එතකොට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට ස්කොට් ටොයිලට් කියලා කියන්නේ ස්කොට් ටොයිලට් ඒ කියලා කියන්නේ අර අපි සමහර දැන් ගෙවල්වල තියෙනවා සිමෙන්ති දාලා අර පෝච්චිය හයි කරලා ඉවරලා මේ කකුල් දෙක සමහරට යටිපතුලත් දා කියලා තියෙනවා. ඉඳගෙන කරහ තන ඒ වගේ ටොයිලට් එකකට තමයි අපි ස්කොට් ටොයිලට් කියලා කියන්නේ. මේ එතකොට ඒකේ ඉඳ ගන්න විදිහට දන්නවනේ. ඒකට තමයි මේ ස්කොට් සිටි ලයින්. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉඳ ගන්න විදිහත් ඉතින් මොකද කරන්න කියලා දන්නවා. එතකොට ඒ වගේ වලට තමයි අපි ස්කොට් ටොයිලට් කියලා කියන්නේ. එතකොට ඊළඟට තියෙනවා ලැවට්‍රි කියලා. මොකද මේ තියෙන තුන්වෙනි වචනේ ලැවට්‍රි. අපි ලැවට්‍රි කියලා කියන්නේ ස්පෙෂලි විශේෂයෙන්ම අපිට දැන් ගන්න පුළුවන් මේවා එයාපෝර්ට් එකේ ඊට පස්සේ ඒරෝප්ලේන් වලදී නේද? එයාප්ලේන් වලදී ඒරෝප්ලේන් වලදී තමයි අපි ලැවට්‍රි එක තියෙන්නේ ඒ වගේ. ඉතින් අර වොෂ්රූම් මේ එකම තමයි. හැබැයි අපි පාවිච්චි කරන වචනේ වෙනස්. ඒවා වචනේ වෙනස්. ඒක නිසා ඒ වගේ තියෙන ඒ තැන් වල තියෙන ඒවාට අපි කියන්නේ ලැවට්‍රි කියලා. එතකොට අපි ලූ කියලා කියනවා මොකටද? වොෂ්රූම් වලට ලූ කියලා කියන දැන් සමහර ලාට කවුරු හරි අහන්න පුළුවන් where's the men's loo? Men's loo. නැත්නම් කිරිමෙයාගේ ලූ එක කොහෙද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ලැට්‍රින්.
ලැට්‍රින් විශේෂයෙන්ම ලැට්‍රින් තියෙන්නේ ඔය මිලිටරි ඒරියාස් ඒ කියන්නේ යුද ප්‍රදේශවල ඒ වගේ තැන්වල තියෙන ඒවට තමයි අපි ලැට්‍රින් කියලා කියන්නේ ඒ වගේම දැන් අපි ස්ටේන් ඉන්න ටෙන්ට් ටෙන්ට් එක ඉන්නකොට නේද උඩ හදලා තියෙන්නේ ඒවට තමයි ඒ කියලා කියන්නේ බිම පොඩි හෝල් එකක් සිදුරක් හදලා ඉවරලා අරක හදාගෙන මේ විදියට ටොයිලට් එක ලැට් එකක් නේද මේ එහෙම හදපු එක තමයි අපි ලැට්‍රින් කියලා කියන්නේ එතකොට ඒකට පාවිච්චි කරන වචනේ තමයි අපි ලැට්‍රින් ඒ වගේ කියන්නේ මිලිටරි ඒරියාස් නැත්නම් ටෙන්ට් එකක ඉන්නකොට අපි ඒ වගේ තැන්වල තමයි ඔය ලැට්‍රින් කියන එක තියෙන්නේ එකම තමයි right ඊට පස්සේ වචනේ වෙනස් පාවිච්චි බාර්දා කරන තැන වෙනස් නේද පිට් ලැට්‍රින් දැන් පිට් ලැට්‍රින් කියලා කියන්නේ වල කපල අපි හදලා තියෙන නේද වල කපල අපි හදලා තියෙන දැන් එහෙම තමයි ගම්බද දිවල් වල තියෙන්න පුළුවන් නේද පිට් ලැට්‍රින් එතකොට දන්නවා පිට් ලැට්‍රින් කියන්නේ මම මොකද්ද කියලා පෙන්නන්නම් එතකොට ඒක ඔයගලන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි ඊට පස්සේ රෙස්ට් රූම් වොෂ් රූම් බාත්รูම් ඔය සියරම කියන්නේ එකට නේද ඔබ දන්නවනේ රෙස්ට් රූම් කිව්වත් වොෂ් රූම් කියලා කිව්වත් බාත්รูම් කියලා කිව්වත් ඔය සියරම එකට අපි කියන්නේ එතකොට දැන් අර උඩ ටික කියපු ටික විශේෂයි මොනවද ෆ්ලෂ් ටොයිලට් ස්කොට් ටොයිලට් ලැවට්‍රි ලූ ලැට්‍රින් ලැට්‍රින් නේද රෙස්ට් රූම් වොෂ් රූම් බාත්รูම් හරි දැන් අපි බලමු මේකේ ඉමේජස් ටික on the right flush toilet flush toilet in a flush toilet in flush toilet flush toilet scot toilet maybe scot toilet scot toilet right scot toilet right what a flush toilet ki yela api indaganna vidiye api dannawa scot toilet ki indaganna vidiye dannawa monoda karanne kiyala dannawa ay man api kiyanna one ne anne ki man එයාපෝට් එකේ වගේම ඒරෝප්ලේන් එකේදී නේද ඒරෝප්ලේන් එකේදී තියෙන එක නේ ලැවට්‍රි මේ බලන්න ලැවට්‍රි right loo ඊට පස්සේ loo මේ ලැට්‍රින් නේ ලැට්‍රින් මම කිව්ව ඊට පස්සේ නේ මේක ස්කූල් ලැට්‍රින් දැන් පාසල් වල තියෙනවනේ ඒකද අපි ඒකට ස්කූල් ලැට්‍රින් කියලා කියන්න පුළුවන් එතකොට මම කලින් කිව්ව වගේ ලැට්‍රින් කියන අර මිලිටරි ඒරියාස් වල නැත්තම් ස්ටේන් ඉන්න ටෙන් ටෙන් එක ඉන්න ඉවාගේ අවස්ථාවදී අපි හදාගන්න එක තමයි ලැට්‍රින් කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ යන්න බලන්න පිට් ලැට්‍රින්. පිට් ලැට්‍රින්. මෙයා පිට් ලැට්‍රින්. දන්නවනේ දැන් මේක මම පෙන්නකොට මොනවද කරන්න කියලා දන්නවා. මේ හැම එකකම කරන්න දන්නවනේ. මේවා එතකොට මේ වගේ වට තමයි අපි පිට් ලැට්‍රින් කියලා කියන්නේ. ඔන්න එතකොට ඔයගොල්ලෝ දැන් ටොයිලට් වොකබුලරි එකක් ඉගෙන ගත්තා. තවත් ඉගෙන ගන්නවා. මම හිතන්නේ මේ ටික ඔයගලන්ට වඩා ප්‍රයෝජනවත් වෙයි ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට. හරි. දැන් ඊට පස්සේ අපි බලමු ඊළඟ මොකද තියෙන්නේ. දැන් අපි ඊළඟ වොෂ්රූම් එකට ගිහිල්ලා ඔය පිය වෝඩරකට ගිහිල්ලා ඊළඟට මොනවද කරන්න කියලා බලමු රයිට්. ගිහිල්ලා අපි අන්න බලන්න රයිට්. අන්න pull down pants. කලිසම ගලවන්න නේද pull down pants ඊට පස්සේ pull down underwear යටහැඳුම ගලවන්න යටහැඳුම ගලවන්න ඊට පස්සේ sit on toilet toilet එකේ ඉඳගන්න right pull down pants ඒකට pants කියනකොට ඔයගලන්ට ඉතින් ගලවන එක ඕන එකක් කියන්න පුළුවන් නේද ආය pants කොහොමද ඕන දෙයක් තමන් ගලවන එක තමන්ට කියන්න පුළුවන් right pull down underwear sit on toilet ඔය toilet එකේ දැන් ඉඳගන්නවා ඊට පස්සේ ගෝපු ගෝපු ටොයිලට් එකේ ඉඳගෙන මොකද කරන්නේ නේද කක් අප් නේද තාම ඉතින් හොඳ හොඳ වචන කියන්න පුළුවන් මං හිතන්නේ ඒක ඉතින් අර එච්චරම ගැළපෙන්නේ නැති හින්දා මම මේ අවස්ථාවේ කියන්නේ ඕගලන්ට ඉතින් ඕන ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් භාවිතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මට ඒක හිතෙනවා එච්චර ගැළපෙන්නේ නැති වෙයි කියලා නිසා මම ඒක නොකිය ඉන්නවා එනට ගෝපු කියලා කියන එක දැන් ටොයිලට් එකේ ඉඳලා මොනවද කරන්න කියලා දන්නවා ඒක කරනකොට තමයි ගෝපු කියලා කියන්නේ right ඊට පස්සේ අපි get toilet paper ගන්නවා
wipe wipe how the nan piyadan wipe piyadan right put tissue in toilet ekon e piyadapik tissue ekak toilet ekata dan right ada flush karana man issala ki wage flush karana kiyala kiyanne ara wathura godak yawala clean karana flush because pull up underwear underwear ekak dan mulu issala nam dannawa pull up underwear ekada pull up pants harisama ehema mulu issala ekada dan ganna pull up pants saganna neda pants harisama saganna right ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන වාක්‍ය ටික ප්‍රෑන් where is the washroom දැන් ඉතින් අපිට අර උඩ කියපු වචන හැම එකක්ම දාලා අහන්න පුළුවන් where is the washroom latrine lavatory right ඕන එකක් දාලා අහන්න පුළුවන් right ඊට පස්සේ එකක් මෙතන දාලා තියෙනවා where is the washroom කියලා I need to powder my nose ඒක මොකක්ද කියන්නේ I need to powder my nose ඒ කියල කියන්නේ මට toilet එකට යන්න අවශ්‍යයි කියලා කියන්නේ I need to powder my nose I need to powder my nose මට toilet එකට යන්න අවශ්‍යයි හැබැයි මතක තියාගන්න ගැහණු අය තමයි මේක පාවිච්චි කරන්නේ ගැහණු තමයි මේක පාවිච්චි කරන්නේ කිරිමේ අය මේක පාවිච්චි කරන්න එපා right ඊට පස්සේ බලන්න she went to powder her nose මේ she went to powder her nose එතකොට ඇය toilet එකට ගියා කියලා කියන්නේ එතකොට බලන්න මේක අතීත කාල දැන් අර මට හිඳ මයි නෝස් වෙලා තියෙනවා ඇය ගියා කියලා කියනකොට එයා එයාගේ මොකටද හර් නෝස් එතකොට මයි කියන එක හර් වෙලා ඒවා ඉතින් තමන් පාවිච්චි කරනකොට වෙනස් කරන් ඉගෙන ගන්න දැන් මට ඒ ගැන විස්තර කරන්න කාලෙ නෙමෙයි නේද එතකොට මගේ පාඩම් වල සමහර වෙලාවට ඒ ප්‍රොනවුන්ස් ගැන ඒ වදන හැටි ගැන ඒක බලා ගන්න ඊට පස්සේ තියෙන මෙතන I want to go to pee මට චූ කරන්න යන්න ඕන ඔන්න මම කිව්වා මට චූ කරන්න යන්න ඕන ඊට පස්සේ my bladder is bursting my bladder is bursting සමහර වෙලාවට අපිට ඉවස ගන්න බෑ නේද මෙතන යන්න වම් ඉවස ගන්න බෑ එතකොට තමයි කියන්නේ my bladder is bursting කියලා මොකද my bladder is bursting කියලා කියන්නේ එතකොට ඊට පස්සේ කියනවා බලන්න I want to go to take a leak I want to go to take a leak කියන මාත take a leak මට චූ කරන්න යන්න ඕන I want to go to take a leak. Beer එකක් කියමු ගැහුවට පස්සේ නේද? I want to go to take a leak, right? He went to take a leak. එයා ගියා ඒක කරන්න. චු කරන්න ගියා. නේද? Right. He went to take a leak. Right. Who wants to take a dump? There aren't any toilets there. ඒ toilets නෑ. ඒ toilets නෑ. කාටද? Take a dump. ඒ කියන්නේ මොකක්ද? කාටද සර්? කක්ක කරන්න ඕනේ. තව ඕන දෙයක් දාගන්න මම ඉස්සල්ලා කිව්වාගේ ඕන එකක් දාගන්න හිතා ගන්න. මොකද්ද කියලා දන්නවා. මම ඉතින් අර කියන්න පුළුවන් හොඳම වචනේ කීවා. කාටද මේ ටේක් ඩම් කාටද එහෙම කරන්න ඕන? ටොයිලට්ස් නැහැ කියලා කියන්නේ. රයිට්? තේරෙනවද? ඒක තමන් හිතාගෙන තමන් ඕන වචනේ දාගන්න. කක්ක කරනවා තමයි ඉතින් මෙතන ටේක් ඩම් කියලා කියන්නේ. රයිට්? Who wants to take a dump? කවටද ඕනේ? එහෙම කරන්න. There aren't any toilets there. Toilet නැහැ ඉතින්. I want to go to the loo. ඒ කියන්නේ මට toilet එකට යන්න ඕනේ කියලා කියන්නේ. hospital එකට යන්න ඕනේ කියලා කියන්නේ. toilet එකට යන්න ඕනේ කියලා කියන්නේ. Mind the dog poo. Mind the dog poo. බලු බලාගෙන බලාගෙන mind the dog poo බලු right? බඩජටාව right? බලාගෙන ඉන්න කෙනා right? The puppy is peeping on the carpet. බලු පැටියා කාපට් එක උඩ චූ කරන බලු පැටියා කාපට් එක උඩ චූ කරන the puppy is peeing not peeping sorry peeping නේ peeing on the carpet the puppy is peeing on the carpet බලු පැටියා කාපට් එක උඩ චූ කරන ආයි ඊට පස්සේ තියෙනවා I want to go for a pee මට යන්න ඕන go for a pee මට චූ කරන්න යන්න ඕන මට චූ කරන්න යන්න ඕන I want to have a pee මට චූ කරන්න මට චූ කරන්න ඕන I want to have a pee I am going to pee මම එහෙම කරන්න යන්නේ I am going to pee මම එහෙම කරන්න යන්නේ එහෙම කරන්න කියලා කියන්නේ මොකක් කරන්නද කියලා දන්නේ He will need to poo මේක pee මේක poo He will need to poo after eating එයා කෑවට පස්සේ එයාට poo කරන්න අවශ්‍ය වෙයි නේද එයා කෑවට පස්සේ ඔහුට poo කරන්න අවශ්‍ය වෙයි poo කියලා කියන්නේ
අරග කරන්න කක්ක කරන්න අවශ්‍ය වේ. He will need to go after eating, right? Okay. Right then, he says that he needs to go. ඔහු කියන ඔහුට කක්ක කරන්න ඕන කියලා. කක්ක නෙමෙයි ඕන එකක් දාගන්න. මම ඉස්සලා කිව්වා ඔහුගේ ඕන විදිහට තමන් පාවිච්චි කරන්න ඈ. ප්‍රශ්නයක් නැහැ. අදහස මොකක්ද කියලා දන්නවනේ. කියන්නේ මොකක්ද කියලා. He says that he needs to poo. අර poo කරන්න ඕන කියලා කියනවා. I want to go to poo. මට poo කරන්න යන්න ඕන. මට කක්ක කරන්න යන්න ඕන. මට මෙහෙම කරන්න යන්න ඕන. ඊට පස්සේ make him pee. ඔහු පිටු කරවන්න. පොඩියක් කිව්වේ නම් අපිට කියන්න පුළුවන්. පොඩියක් කිව්වේ නම් make him pee. ඔහුට chew කරවන්න. Make her pee. ගෑනු ළමෙක් නම් නේද? ඇයට chew කරවන්න. Make her pee. It looks like a poo. ගූගොඩක් වගේ පේන්නේ. It looks like a poo. ගූගොඩක් වගේ පේන්නේ, right? Mind the dog poo. බලන්න. බලුගු. Mind the dog poo. බලුගු, right? ඊට පස්සේ මොන බලන්න I need to go poo. ඒක ප්‍රේසල් වර්බ් එකක් ඉදිරි ක්‍රියාපදයක්. I need to go poo. මට කක්ක කරන්න අවශ්‍යයි. මොන මම කියන්නේ අර ශිෂ්ට සම්පන්න වචනේ වොන් ඈ. ඔයගොල්ලෝ ඕන එකක් දාගන්න කලින් කියෝ වගේ, right? I need to go poo, right? ඊට පස්සේ බලන්න මේ වචනෙන් තේරුම් ගන්න පුළුවන් කියලා. My baby went poo all over the carpet. මගේ බබා කාපට් එක පුරාම කකනවා. ඒකට ගෝපු වෙන්පු. ගෝපු present tense, වෙන්පු past. මගේ බබා කාපට් එක පුරාම කකනවා. Right? වෙන්පු. There is poo in the toilet. There is poo in the toilet. Someone has forgotten to flush it. සමහර වෙලාවට එහෙම දිනවනේ, දන්නවනේ. අපි ඒවා we got experience, right? අපිට අත්දැකීම් තියෙනවනේ නේද? එතකොට කියනවා There is poo in the toilet. Toilet එකේ poo, right? Someone has forgotten to flush it. කාට හරි flush කරන්න අමතක වෙනවා. කාට හරි flush කරන්න අමතක වෙලා. Right. Where is the bathroom? Bathroom එක කොහෙද? Bathroom එක කොහෙද? I need to poo. මට poo කරන්න අවශ්‍යයි. මට poo කරන්න අවශ්‍යයි කියලා ඔන්න කියන්න. Right? I need to poo. Right. ඊට පස්සේ, you know, I must go for a pee. මට චු කරන්න යන්න ඕනේ. I must go for a pee. Do you need to pee? Do you need to pee? ඔයාට චු කරන්න ඕනද? චු කරන්න අවශ්‍යද? Right? I am going to have a pee. මම චු කරන්න යන්න. I am going to have a pee. I need the pee really badly. මට අතන දැන් ඉන්න බෑ දැන් ඈ. දැන් ඉන්න බෑ. I need a pee really bad මට පුතා හරි දැන් ඉන්නම බෑ ඒකට කියන්නේ ඒකට ඒ වගේ අවස්ථාවක තමයි අපි කියන්නේ I need a pee really badly කියලා කියන්නේ දැන් ඉන්න බෑ I would feel නේද my bladder is bursting කියලා කිව්වා my bladder is bursting කියලා කිව්වා I need a pee really badly ඉන්න බෑ ඉන්නම වැඩ කරනවා කියලා මම කියන්නේ I need a pee really badly right ඊට පස්සේ කියනවා the driver is probably having a pee probably කියන්නේ සමහර විට the driver is probably having a pee සමහර විට driver chew කරනවා the driver is probably having a pee සමහර විට driver chew කරනවා the driver is probably having a pee ඔන්න බලන්න අද මම ඔයගලන්ට පැහැදිලි කරේ කියලා දුන්න පාඩම කොච්චර ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයිද කියලා තමන් දන්නවා තමන් දැනගනීවි මේවා සමහරලාට මීට කලින් සමහරලාට තියෙන දේවල් ඉතින් මේවා තියෙන දේවල් හැබැයි ඉතින් අහන්න නැතුව ඇති ඉගෙන ගන්න නැතුව ඇති සමහරලාට හොයා ගන්න හම්බෙන්නේ නැතුව ඇති ඔන්න කොහොම හරි මම ඔන්න ඔයගලන්ට අද ටොයිලට් වොකැබුලරි එකක් කියලා දුන්නා ඉස්සරහට තව ඉස්සරහට මම කුණුහරුපත් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කුණුහරුප කියලා දෙන්න බලාපොරොත්තු වෙනගෙන මේ කියලා දුන්නේවා කුමාර පුජාපිතන් එපා මේ අපි සාමාන්‍ය පුද්ගල හැටියට අපි දැනගත යුතු දේවල් තමයි දැනගත යුතුම දේවල් තමයි මේ වගේ කුණුහාර වුණත් අලුත් දේවල් නේ ඒවත් අපි ඉතින් මිනිස් හැටියට දැනගන්න සාමාන්‍ය ජීවිතේදී අපි දැනගන්න ඕන දේවල් එමනම් මේ කුණුහාරපත් මම මේ වගේම පස්සේ වීඩියෝ එකකින් කියලා දෙන්නම් එමනම් ඔයගලන්ට තවත් මේ විදිහටම
අලුත් අලුත් දේවල් පරණ වුණත් අලුත් දේවල් අලුත් දේවල් හැටියට ඉගෙන ගන්න අවශ්‍ය නම් කරුණා කරලා මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයගලන්ට අලුත් අලුත් දේවල් හැමදාම ඒ වගේ දිනපතාම වාගේ ඉගෙන ගන්න ලැබෙවි. එහෙනම් English in Sinhala with Prashanth. English in Sinhala with Prashanth. මගේ channel එක subscribe කරන්න. ඔයගලන්ට මේ වගේ අලුත් දේවල් දැනගැනීම සඳහා.